පිංවතුනි, දැන් පිංවතුල්ලා හැමෝම උපෝසට සීලය සමාදන් වෙලා අද දවස මේ උතුම් සීලයන් තුළ ජීවත් වෙන දවසක්. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ මේ අදට විතරක් නෙමේ, ඔබ ගමේ පන්සලේ පසළොස්වක පෝයදාට සිල් සමාදන් වෙන්න ගියත්, ගමේ ආරාමේ පසළොස්වක පෝයදාට සිල් සමාදන් වෙන්න ගියත් පිංවතුනි ඔබ දක්ෂ වෙන්න ඒ සීලය තුළින් ගන්න තියෙන ශ්‍රේෂ්ඨ ප්‍රතිලාභය ජීවිතයට එකතු කරගන්න. බුදුරජාණන් වහන්සේ සීලය තුළින් ඔබට ගන්න තියෙන ශ්‍රේෂ්ඨ ප්‍රතිලාභය හැටියට පනවන්නේ සම්මා සමාධියයි. සම්මා සමාධියයි, සම්මා සමාධියෙන් තුළිනුයි අපි විදර්ශනාවට යන්නේ. ඉනිසා පිංවතුනි අපි දක්ෂ වෙන්න ඕනේ අපේ සීලය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන සීලයක් බවට පත් කරගෙන, ඒ තුළින් සම්මා සති සම්මා සමාධිය ඇති කරගෙන සම්මා ඥානයන් කරා ඉදිරියට යන්න. එනිසා බුදුරජාණන් වහන්සේ ඔබට දේශනා කරනවා සීලයන් හතරක් පිළිබඳ. පිංගතුනි දැන් ඔබ බලන්න මේ සතර සීලයෙන් ඔබ කොතනද ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පළවෙනි සීලය පිංගතුනි ගෝපාල සීලයයි කියලා. ගෝපාල සීලය මොකද්ද? මේ ගෝපාල කියන්නේ ගොපල්ලා, හරක් බරන දරුවාට කියනවා ගොපල්ලා කියලා. ගෝපාල සීලය, ගෝපාල සීලයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංවතුනි හරක් බරන දරුවා මොකද කරන්නේ? එයා හැම වෙලාවම හිතන්නේ හෙට කොහෙද මගේ හරක් ටිකට හොඳට කන්න තියෙන්නේ, හෙට කොහෙද මගේ හරක්ට හොඳට බොන්න වතුර තියෙන්නේ, හෙට කොහෙන්ද මං හොඳට හරක් ටික නාවන්නේ, හෙට කොහෙද රැට හරක් ටික හොඳින් ගාල් කරන්නේ. පිංවතුනි එයා නිරතුරුවම හරක්ගේ සුවපහසුව උදෙසා, සැපය උදෙසා හිතනවා. අන්න ඒ වගේ ගෝපාල සීලය අපි ජීවිතයට එකතු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ගෝපාල සීලය තරේ ප්‍රතික්ෂේප කරනවා. පිංවතුනි ඔබත් හොඳ හොඳ තැන් හොය හොයා යන කෙනෙක්ද? ගමේ පන්සල අමතක කරලා හොඳ හොඳ තැන් හොය හොයා යන කෙනෙක්ද? හොඳට දාන තියන්නේ කොහෙද? හොඳට බණ කියන්නේ කොහෙද? හොඳ අපේ යාළුවෝ ටික ඉන්නේ කොහෙද? වැඩිපුර කතා කර කර ඉන්න පුළුවන් කොහෙද? හොඳට ගිලම්පස ටික ලැබෙන්නේ කොහෙද? පිංවතුනි ඔබ සිල් සමාදන් වෙන දවසේ මෙන්න මෙවැනි සිතුවිලි ඔස්සේ ඔබේ සීලය අරගෙන යනවා නම් ඒ සීලය ගෝපාල සීලය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේ ගෝපාල සීලය තරේ ප්‍රතික්ෂේප කරනවා බුදුරජාණන් වහන්සේ. එනිසා ඔබ හිතන්න ඔබ පසළොස්වක පෝයදාට සිල් සමාදන් වෙන්නේ අද්දි ඔබත් හිතනවාද මම යන්න ඕනේ හොඳින් දානේ තියෙන තැනටයි, මම යන්න ඕනේ හොඳින් බණ තියෙන තැනටයි, මම යන්න ඕනේ හොඳින් සිව්පසේ ලැබෙන තැනටයි, හොඳ පහසුකම් තියෙන තැනටයි, මගේ යාළුවෝ ඉන්න තැනටයි. පිංවතුනි ඔබේ හොඳ හොඳ දේවල් හොය හොයා යනවනම් ඒ සීලයට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගෝපාල සීලය, ගොපල්ලාගේ සීලය. බුදුරජාණන් වහන්සේ තරේ ප්‍රතික්ෂේප කරනවා. එනිසා ඔබ මේ ගෝපාල සීලයට කවදාක්වත් යන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිගණ්ඨ සීලය කියලා. මොකද නිගණ්ඨ සීලය කියන්නේ? පිංගතුනි නිගණ්ඨලා වෘතයන් රකින්නේ. එයා දවසක් වතුර බැහැලා ඉන්නවා, ඊළඟ දවසේ නිරාහාරව ඉන්නවා, තව දවසක් ඇඳුම් නැතුව ඉන්නවා, තව දවසක් අවුවේ වේඩි වේලි ඉන්නවා. පිංගතුනි නිගණ්ඨයා වෘත තුල ජීවත් වෙනවා. අන්න ඒ වගේ අපි සිල් සමාදන් වෙච්ච දවසේදී එක එක වෘතයන්ට යනවා, එක එක දෘෂ්ටීන්ට යනවා. කෙනෙක් මස් මාංශ දෘෂ්ටිය ගන්නවා, තවත් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන දෘෂ්ටි ගන්නවා, තව කෙනෙක් කියනවා දන් දෙන්න ඕනේ නෑ නිවන් දකින්න, තව කෙනෙක් කියනවා සිල් සමාදන් වෙන්න ඕනේ නෑ නිවන් දකින්න, තව කෙනෙක් කියනවා භාවනා කරන්න ඕනේ නෑ නිවන් දකින්න, තව කෙනෙක් කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඕනේ නෑ නිවන් දකින්න. පිංවතුනි එක එක බාහිර දෘෂ්ටීන් අපි ගන්නවා. අන්න නිගණ්ඨ සීලය. එනිසා ඔබ මේ සිල් සමාදන් වෙන දවසේ ඔබේ ගමේ පන්සලට ගිහිල්ලා ලබන පසළොස්වක පෝයට සිල් සමාදන් වෙන දවසේ මේ බාහිර නිගණ්ඨ වෘතයන් ගන්න එපා. ඔබ ගන්න තියෙන එකම එක දහම මේ උතුම් චතුරාර්ය සත්‍යයයි. ඔබ සිල් සමාදන් වෙච්ච දවසේ ඔබේ එකම දැක්ම මේ උතුම් චතුරාර්ය සත්‍යයයි.
වෙන දැක්මට යන්න එපා. මොකද්ද මෙන්න දුක. මොකද්ද දුක කියන්නේ? දෑස්පියාගෙන අද දවසේ, දෑස්පියාගෙන අද දවසේ ඔබ දකින්න ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයෝ. මෙන්න දුක්ඛ සත්‍ය, මෙන්න තමා තුළම දුක්ඛ සත්‍ය තියෙනවා. අද දවසේ දෑස්පියාගෙන දුක්ඛ සත්‍ය දකින්න, මේ දුක තමා තුළින් දකින්න, ඊළඟට දුකට හේතුව තෘෂ්ණාව තමා තුළින්ම දකින්න. අනේ මේ දුක සකස් වෙන්නේ තෘෂ්ණාව නිසාමයි. මේ ඇස මගේ ඇසේ ස්වභාවයෙන් තියෙනවා. ඒ නිසා මේ ඇසේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කළොත් අන්න දුක සකස් වෙනවා. මේ කන කනේ ස්වභාවයෙන් තියෙනවා. නමුත් මේ කනේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කළොත් අන්න දුක සකස් වෙනවා. මේ නාසය දිව ශරීරය මනස ඒවයේ ස්වභාවයෙන් තියෙනවා, සතර මහා ධාතුවේ ස්වභාවයෙන්. නමුත් මේවයි පස්සය තෘෂ්ණාවෙන් තෙත් කළොත් අන්න දුක සකස් වෙනවා. තමා තුළින් දුක දකිමින් ජීවත් වෙන්න අද දවසේ, තමා තුළින් දුකට හේතුව තෘෂ්ණාව දකිමින් ජීවත් වෙන්න. ඒ වගේම තුන්වෙනි ආර්ය සත්‍ය දකින්න, මේ දුක නැති කරන්න නම් තෘෂ්ණාවයි මන් නැති කරන්න ඕනේ. අද දවස මන් තෘෂ්ණාව නැති කරගන්න දවසක්, සිල්ගත් දවස මන් තෘෂ්ණාව අවම කරගන්න දවසක්. ඒ නිසා මම ඇසේ පස්සයට බැඳෙන්නේ නැහැ, කනේ පස්සයට බැඳෙන්නේ නැහැ, මේ සලායතනයන්ගේ පස්සයට බැඳෙන්නේ නැහැ. පින්වතුනි, අන්න දුක තමා තුළින් දකිනවා, දුකට හේතුව තෘෂ්ණාව තමා තුළින් දකිනවා. දුක නැති කරන්න නම් තමාමයි තෘෂ්ණාව නැති කළ යුත්තේ කියලා දකිනවා. දැකලා යා බලනවා, තමා තුළින් මෙනෙහි කරනවා, නුවණින් දකිනවා. මේ දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලද මම ඉන්නේ. අන්න පිංගතුනි, සැබෑ සිල්වන්තයා එයා නිගණ්ඨ වුතයන්ට යන්නේ නැහැ, බාහිර වුත රකින්නේ නැහැ, ධර්මයට බාහිර දේවල් හිතන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය තුල ජීවත් වෙනවා, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ජීවත් වෙනවා. ඔබ හිතන්න අද උදේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඔබ ජීවත් වෙනවද කියලා. සම්මා දිට්ඨිය තුල ඔබ ඉන්නවද? තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඔබ ඉන්නවද? කර්මය කර්මඵල විශ්වාසය තුල ඔබ අද ඉන්නවද? ඔබ දන්නවද මැරිලා පටිච්ච සමුප්පන්නව මං ඉපදෙනවා කියන විශ්වාසය තුල ඔබ ඉන්නවද? අම්මා තාත්තගේ ගුණයන් පිළිබඳ විශ්වාසය තුල ඔබ ඉන්නවද? ඕපපාතික සත්වයන් උපදිනවා කියන විශ්වාසය තුල ඔබ ඉන්නවද? මටත් මේ ජීවිතයේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරන්න පුළුවන් කියන විශ්වාසය තුල ඔබ ඉන්නවද? පිංගතුනි, අන්න සැබෑ සීලය, ගෝපාල සීලය බැහැර කරන්න. අද දවසේ හොඳ හොඳ දේවල් හොයන්න යන්න එපා, ලස්සන ලස්සන දේවල් දකින්න යන්න එපා. අද දවසේ යාළුව එක්ක කතා කරන්න යන්න එපා, ඥාතීන් එක්ක කතා කරන්න යන්න එපා. පිංගතුනි, මාසේ දවස් 29ක් ඔබට තියෙනවා ඒවා කරන්න. අද බුදුරජාණන් වහන්සේ උදෙසා ජීවිතේ කැප කරපු දවසේ, අද උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උදෙසා ජීවිතේ කැප කරපු දවසේ, අද මේ උතුම් චතුරාර්ය සත්‍ය උදෙසා ජීවිතේ කැප කරපු දවසේ, ඔබ සිල් සමාදන් වුණා වූ දවසේ, ඔබේ නිවන උදෙසා කැප කළා වූ දවසේ, පිංගතුනි එතෙන්ට කැප කරන්නේ දවසේ. අද යාළුවෝ ගැන හිතන්න යන්න එපා, හිතවතුන් ගැන හිතන්න යන්න එපා, ඥාතීන් ගැන හිතන්න යන්න එපා, හොඳ හොඳ දේවල් හිතන්න එපා. දානේ හොඳද? ගිලම්පස හොඳද? ඉන්න තැන හොඳද? පිංගතුනි, ඒවා බැහැර කරන්න. ගෝපාල සීලෙන් බැහැර වෙන්න, නිගණ්ඨ සීලෙන් බැහැර වෙන්න, වුත දරන්න යන්න එපා, නිගණ්ඨ සීලෙන් බැහැරට යන්න. එකම දැක්ම මේ උතුම් චතුරාර්ය සත්‍ය දැක්මයි, මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. දැන් බුදුරජාණන් වහන්සේ ගෝපාල සීලයත් අයින් කළා, නිගණ්ඨ සීලයත් අයින් කළා. තුන්වෙනි සීලය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රහ්ම සීලය කියලා. අන්න පිංගතුනි, ශ්‍රේෂ්ඨ සීලයක් බ්‍රහ්ම සීලය. අද දවසේ ඔබ බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙන්න, ගමේ පන්සලට ගිහිල්ලා සිල් සමාදන් වෙන දවසේදී බ්‍රහ්මෙක් වගේ ජීවත් වෙන්න. කවුද මේ බ්‍රහ්මයා? රූපාවචර බ්‍රහ්මයෝ, අරූපාවචර බ්‍රහ්මයෝ ඉන්නවා. ඒ වගේම විදර්ශනා නුවණ සහිත අනාගාමි බ්‍රහ්මතල තියෙනවා. පිංගතුනි, මේ සෑම බ්‍රහ්මතලයකම බ්‍රහ්මයෝ කවදාක්වත් දෙන්නෙක් එක තැන කතා කර කර නෑ. හොඳට තේරුම් ගන්න, බ්‍රහ්මයා සමාධිය තුළයි ජීවත් වෙන්නේ, පංච නීවරණ යටපත් කරලා ජීවත් වෙන්නේ. දැන් දිව්‍ය ලෝකයේ දෙවියෝ කණ්ඩායම් හැටියට කාමයන් විඳිනවා,
මනුස්ස ලෝකයේ මනුස්සයෝ කණ්ඩායම් හැටියට කාමයන් විඳිනවා. සතරාපා සත්‍යයෝ කණ්ඩායම් හැටියට කාමය විඳිනවා. නමුත් බ්‍රහ්මතලවල කණ්ඩායම් නැහැ. රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කණ්ඩායම් නැහැ. ඒගොල සමාධි සුවය වේදනාවේ ආස්වාදය විඳිමින්, ඒ වගේම අනාගාමී බ්‍රහ්මතලවල විදර්ශනාත්මක සමාධිය දකිමින් උන්වහන්සේලා වැඩ ඉන්නේ. කොතනකවත් බ්‍රහ්මයෝ දෙන්නේ එක තැන කතා කර කර නෑ, රංචු ගහිලා නෑ. එනිසා ඔබ දක්ෂ වෙන්න බ්‍රහ්ම ජීවිතයකට එන්න. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයෝ එකලාව වාඩි වෙලා ඉන්නවා, එරමිනියා ගොතාගෙන සමාධිය ආස්වාදය දකිනවා. ඒ වගේමයි සක්මන් කරමින් එකලාව ඉන්නවා. එනිසා අන්න බුදුරජාණන් වහන්සේ ඔබට පණවෙනවා ශ්‍රේෂ්ඨ සීලයක්, බ්‍රහ්ම සීලය. අද දවසේ බ්‍රහ්මෙක් වෙන්න, අද දවසේ එක බ්‍රහ්මෙක් බවට පත්වෙන්න, ඔබ ගමේ පන්සලේ සිල් සමාදන් වෙච්ච දවසට බ්‍රහ්ම ජීවිතයකට එන්න. එකලාව ඉන්න, කණ්ඩායම් ගැහෙන්න එපා, කතා කරන්න යන්න එපා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල, චතුරාර්ය සත්‍ය තුල, සතිය සිහිය තුල ඉන්න. මේ රූපය කෙරෙහි, ඇස කෙරෙහි සතිය සිහියෙන් ඉන්න. ඇසේ පස්සේ තෘෂ්ණාවෙන් තෙත් වෙන්න දෙන්න එපා. කනේ පස්සේ තෘෂ්ණාවෙන් තෙත් වෙන්න දෙන්න එපා. ඉනිසා පින්වතුනි, බ්‍රහ්ම සීලට එන්න අද. අද මේ පැය 8යි. ඔබට මේ පැය 8 පින්වතුනි, ඔබට සැබෑ බ්‍රහ්ම සීලය උදෙසා කැප කරන්න බැරි නම් කවදා අපි නිවන් දකින්නද? අන අතීතේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරන්න මොහොතකට පෙර ආතුව පින්වතුනි ජීවිතේ මරණයට දානවා. ජයශ්‍රී මහා බෝධි මූලදී ජීවිතේ මරණයට දානවා. මාගේ ලේ මස් සම් මැටනහර වියලේවා, සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා. පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අවබෝධ කරගන්නේ ජීවිතේ මරණයට දාලා මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහැරලා. අපි කවදා හරි දවසක උතුම් රහත් ඵලයට පත් වුණොත්, ඒ රහත් ඵලයට පත් වෙන රහතන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි තෘෂ්ණාව සහ මුලින්ම නිරෝධය කරලයි රහත් වෙන්නේ. එනම් පින්වතුනි, මේ රූප වේදනා සංඥා සංකාර විඥානය කෙරෙහි තෘෂ්ණාව අපි කවදා හරි සම්පූර්ණයෙන්ම නිරෝධය කරන්න වෙනවා රහත් ඵලයේදී. පින්වතුනි, එවන් මහා පරිත්‍යාගයක් කරන්න නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබ සිල් සමාදන් වෙච්ච වෙලාවේ පින්වතුනි බ්‍රහ්ම සීලයට ඔබේ ජීවිතේ පූජා කරන්න, බ්‍රහ්ම සීලයට ඔබේ ජීවිතේ පූජා කරන්න. මම නිවන උදෙසා, මම සෝවාන් ඵලය උදෙසා පින්වතුනි අද දවසේ මගේ ශක්තිය මං ජීවිතයට එකතු කරගන්නවා. ඊට අදාළ ධර්මතාවය මං ජීවිතයට එකතු කරගන්නවා. කවදා හරි දවසක මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න අද දවසේ මම ශක්තිය ජීවිතයට ගන්නවා. පින්වතුනි එකලාව ඉන්න, අනුන් කතා කළා කියලා හොයන්න යන්න එපා. අනුන් ඇවිද්දා කියලා ඔබට වැඩක් නැහැ. අනුන් hina වුණා කියලා ඔබට වැඩක් නැහැ. ඔබ බ්‍රහ්ම සීලය තුල ඉන්න, බුදුරජාණන් වහන්සේට ඔබේ ජීවිතය පූජා කරන්න, මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඔබේ ජීවිතය පූජා කරන්න, මේ උතුම් චතුරාර්ය සත්‍යයන්ට ඔබේ ජීවිතය පූජා කරන්න බ්‍රහ්ම සීලය තුල අද ඉන්න. දැන් මම ඔබට මතක් කළා, නිගණ්ඨ සීලය බුදුරජාණන් වහන්සේ බැහැර කළා, ගෝපාල සීලය බුදුරජාණන් වහන්සේ බැහැර කළා. අන්න ඔබට බ්‍රහ්ම සීලය පණවෙනවා, එකලාව බ්‍රහ්මෙක් වෙන්න. පින්වතුනි මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි ඔබට බ්‍රහ්ම අධ්‍යාත්මයක සතුට සැපය ලබන්න මාර්ගය කියලා දෙන එකම එක ධර්මය. වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් තමන්ගේ ශ්‍රාවකෙන්ට කියලා නැහැ. කොහොමද මේ අනාගාමී බ්‍රහ්මතලයක බ්‍රහ්මයේ අධ්‍යාත්මය අපි මොහොතක් ලබන්නේ? රූපාවචර අරූපාවචර බ්‍රහ්මයේ අධ්‍යාත්මය, ඒ සැනසිල්ල අපි කොහොමද මොහොතක් ලබන්නේ කියලා කිසිම ශාස්ත්‍රුන් වහන්සේ කෙනෙක් කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ පමණයි, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පමණයි ඔබලාට කියලා දෙන්නේ. අද සිල් සමාදන් වෙච්ච දවසේ ඒ අනාගාමී බ්‍රහ්මයේ අධ්‍යාත්මය තුල తాවකාලිකව නවතින්න, රූපාවචර අරූපාවචර බ්‍රහ්මයේ අධ්‍යාත්මික ශක්තිය තුල දවසේ අද නවතින්න తాවකාලිකව.
පිංගතුනී බ්‍රහ්ම සීලය ඉනුත් එහාට ගිය සීලයක් තියෙනවා. ඒ සීලය ආර්ය සීලය. පිංගතුනී බ්‍රහ්ම සීලයෙන් තුලින් ආර්ය සීලයට යන්න ඕනේ. ඔබට ආර්ය සීලයට යන්න ඕනේ නම් ආර්ය සීලය කියන්නේ බුදුරජාණන් වහන්සේලාගේ සීලය. ආර්ය සීලය කියන්නේ මහරහතන් වහන්සේලාගේ සීලය. ආර්ය සීලය කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි උත්තමයන්ගේ සීලය. පිංගතුනි මොනසා සුන්දර ශාසනයක්ද? ඔබ මොනසා භාග්‍යවන්තද? ඔබ මොනසා පුණ්‍යවන්තද? පිංගතුනි තාම මේ උතුම් ධම ජීවමානව තියෙනවා. ඔබට බුදුරජාණන් වහන්සේගේ සීලය තුල මොහොතක් අපේ ශක්තිය තුල ජීවත් වෙන්න අපේ ප්‍රමාණය තුල රහතන් වහන්සේලා පුහුණු කළ සීලය තුල తాවකාලිකව ඉන්න අනාගාමි සකෘදාගාමි සෝවාන් උත්තමයන් තුල සීලය తాවකාලිකව ඉන්න ඔබලා දස්ස වෙන්න ආර්ය සීලයට යන්න මුලින්ම බ්‍රහ්ම සීලය තුල තැන්පත් වෙන්න එකලාව ඉන්න හිත සංසුන් කරගන්න පින්වතුනි සමාධිමත් හිතක් ඔබ ඇති කරගන්න සමාධිමත් හිතක් ඇති කරමින් පින්වතුනි දැස් පියාගෙන මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න ඔබ මේ සීලය තුලින් ලබන සෑම සංස්කාරයක්ම අනිත්‍යයි ඔබ කොච්චර සිල් සමාදන් වුණත් ඔබේ ජනප්‍රියභාවය ලැබෙනවා භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා ඔබ ඕනෑම අභියෝගයට ඔරොත්තු දෙන්නෙක් වෙනවා ඒ විතරක් නෙමේ සිහි මුලා නොවි මැරෙනවා සුගතියේ ඉපදෙනවා දැස් පියාගෙන බ්‍රහ්ම සීලය තුල තැන්පත් වෙලා ඒ බ්‍රහ්ම සීලය ආර්ය සීලයක් කරගන්න ආර්ය සීලයක් දැස් පියාගෙන ඔබේ සීලය සතර සටිපට්ඨානිය තුල විසිරවන්න දැස් පියාගෙන ඔබේ සීලය සතර සටිපට්ඨානිය තුල විසිරවන්න පින්වතුනි ඔබ මේ සීලය සමාදන් වුණේ ඔබ මේ සීලය ආරක්ෂා කරන්නේ ඔබ මේ සීලේ ප්‍රතිලාභයන් ලබන්නේ ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි ඔබේ අධ්‍යාත්මික රූපය මුල් කරගෙනයි දැස් පියාගෙන ඔබේ අධ්‍යාත්මික රූපය කාය අනුපස්සනාව තුල විසිරවන්න අන සීලය විදර්ශනාවට ගන්නවා ආර සීලය බුදුරජාණන් වහන්සේ තුල තිබ්බ සීලය අතීත රහතන් වහන්සේලා තුල තිබ්බ සීලය යසෝදරා උත්තමාවිය තුල තිබ්බ සීලය සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ තුල තිබ්බ සීලය දැස් පියාගෙන ඔබේ සීලය ආර්ය සීලයක් කරගන්න දැස් පියාගෙන හැමෝම නුවණින් දකින්න ඔබේ සීලය කායානුපස්සනාව තුල විසිරවන්න දෙතිස් කුණුපයක් කළා ඔබේ රූපය දකින්න ඔබේ මේ සීලය වැඩෙන සීලය රැකෙන ඔබේ මේ රූපය දෙතිස් කුණුපයක් කළා නුවණින් දකින්න දැස් පියාගෙන දෙතිස් කුණුපයක් කළ රූපය දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායානුපස්සනාවට අදාළව ඔබේ රූපය කොටස් 32කට ගලවන්න කියලා හොඳින් ඔබේ රූපයට හිත යොමු කරන්න හිත යොමු කරලා ඔබේ රූපය කොටස් 32කට ගලවන්න දැස් පියාගෙන සුන්දර සමාධිමත් හිතක් තියෙනවා ඔය සමාධිමත් හිතෙන් ඔබේ රූපය කොටස් 32කට ගලවන්න කෙස් ලොම් නිය දත් සම් මස් ඇට නහර පිංගතුනි දැන් ඔබ ඉදිරියේ කොටස් 32ක් තියෙන්න ඕනේ ඔබේම රූපයයි ඔබේම රූපයයි ඔබ ගැලෙව්වේ ඔබ ඉදිරියේ කොටස් 32ක් තියෙනවා දැන් ඔබේ රූපය ගලවලා ඔබ මනෝමය රූපයකින් ඔබ ඉදිරියේ තියෙන කොටස් 32 දිහා බලන්න ඔබේ රූපය ගලවලා තියෙන්නේ මනෝමය රූපයෙන් ඔබ ඉදිරියේ තියෙන කොටස් 32 දිහා බලන්න මනසින් ඔබේ කෙස්රොද අතර ගන්න පිංගතුනි මේ ඔබේම කෙස්රොදයි අනේ මේ ලස්සන කරන හෝදන පාට කරන සුවඳ විලවුන් තවරන ඔබේම මේ කෙස්රොද නුවණින් බලන්න මේ කෙස්රොද තුල මමය මගේය මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියෙනවද නෑ පින්වතුනි දිරා යන කෙස් ගොඩක් සුදු පැහැ ගැන්වෙන කෙස් ගොඩක් කවදාහරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහු වෙන කෙස් ගොඩක් දැස් පියාගෙන නුවණින් බලන්න ඔබ මේ කෙස්රොද කොච්චර මමයේ මගේය කියලා හිතාගෙන හිටියත් ඔබ මේ කෙස්රොදට කොච්චර වියදම් කළත්
කවදාහරි මේ කෙස්රොද පවුලේ සුස්සාන භූමියේ පසට අයිති කෙස්රොදක්මයි. ඊළඟට ඔබේ දට්ටික නුවණින් ගන්න, නියපොතු ටික නුවණින් ගන්න, නුවණින් පීර පීර බලන්න. මේ දත්වල නියපොතුවල මමය, මගේය, මගේ ආත්මය කියල දෙයක් තියෙනවාද? නිත්‍යයි සුභයි සැපයි කියල දෙයක් තියෙනවාද? නෑ පින්වතුනී, නුවණින් බලන්න. ඔබ මේ දට්ටික නියපොතු ටික නිසා කොච්චර දුක් විඳිනවද? මේවා සෝදන්න, මදින්න, ලස්සන කරන්න, පාට කරන්න අද මොනසා වෙළඳපොළක්ද සමාජය තුළ? මේ දත් නිසා, නියපොතු නිසා, මේ කෙස් නිසා මොනසා විශාල වෙළඳපොළක් අද මතුවෙලා තියෙනවද? පින්වතුනි, දැස් පියාගෙන නුවණින් දකින්න. ඔය දත්වල නියපොතුවල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි සැපයි සුභයි? නෑ පින්වතුනි, දිරා යන නියපොතු ටිකක්, නරක් වෙන දත් ටිකක් කවදාහරි දවසක පවුලේ සුසාන භූමියේ පසට නිහුවෙන නියපොතු ටිකක්, දත් ටිකක් දැස් පියාගෙන මේ ඇත්ත දකින්න. ඊළඟට මේ සම්මස්සට නහර නුවණින් ගන්න. මේ සම්මස්සට නහරවල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියෙනවද? නිත්‍යයි සැපයි සුභයි කියලා දෙයක් තියෙනවද? නෑ පින්වතුනි, කුණු වෙලා, නරක් වෙලා, නිලමැස්ස වහලා කවදාහරි දවසක පවුලේ සුසාන භූමියේ පසට මුහුවෙන දෙතිස් කුණුපයක් දැස් පියාගෙන රූපය කෙරෙහි තෘෂ්ණාව පහ කරන්න පින්වතුනි, තාවකාලිකව මේ ඔබට මේ ආර්ය සීලයයි මේ වඩන්නේ. අද දවසේ බ්‍රහ්ම සීලය තුල තැම්පත් වෙලා එකලාව වාඩි වෙලා ආර්ය සීලෙට එන්න, ආර්ය සීලෙට එන්න. මේ සීලය වැඩෙන රූපේ අනිත්‍යභාවය දකින්න, මේ සීලය නිසා සකස් වෙන සිතුවිලිවල අනිත්‍යභාවය දකින්න, මේ සීලය නිසා සකස් වෙන සැපදුක් උපේක්ෂා විඳීම් වල අනිත්‍යභාවය දකින්න, මේ සීලය නිසා සකස් වෙන්නා වූ සෑම සප්ත බොජ්ජංගයක්ම පංච නීවරණයක්ම ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකින්න. දැකලා සීලය ආර සීලයක් කරන්න, රහතන් වහන්සේලාගේ සීලයකට අදෙන්න. ඔබ දක්ෂණං, ඔබට පුළුවන් අද දවසේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨම පූජාව සිද්ධ කරන්න, ශ්‍රේෂ්ඨම විදර්ශනාමය පූජාව සිද්ධ කරන්න. බුදුරජාණන් වහන්සේට කරන ඒ ශ්‍රේෂ්ඨ විදර්ශනාමය පූජාව කරන්න නම් බ්‍රහ්ම සීලෙට එන්න, බ්‍රහ්ම සීලෙට එන්න. බුදුරජාණන් වහන්සේ ඔබලා උදෙසා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් දස පාරමීදම් පිරුවා ඔබලාට මේ උතුම් චතුරාර්ය සත්‍ය කියලා දෙන්න, මේ ආර්ය සීලය, මේ බ්‍රහ්ම සීලය ගැන කියලා දෙන්න, මේ රහත් අධ්‍යාත්මයක් තුල මොහොතක් ජීවත් වෙන මඟ කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ මහා පොළවේ පස්වලට වඩා ශරීර මාංශ දන් දුන්නා, මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා. පින්වතුනි, මේ මහා කෘත, මේ මහා කැපවීමට කෘතවේදී වෙන්න, කෘතවේදී වෙන්න. අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා, තාම අපි බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේට කෘතවේදී වුණා නම් ඔබ මම අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ. ඔබත් මමත් තාම සෝවාන් ඵලයට පත් නොවුනා කියන්නේ අපි කවුරුත් තාම බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලා නැහැ. ඉතින් ඔබ දක්ෂ වෙන්න. ඒ මහා කැපවීමක් කරපෝ මේ උතුම් චතුරාර්ය සත්‍ය අපිට දෙන්න, මේ අධ්‍යාත්මික සැනසෙල්ල අපිට දෙන්න, මේ නිවනේ රසය අපිට දෙන්න. මහා කැපවීමක් කළ ලෞතුරා බුදුරජාණන් වහන්සේට අද දවසේ බ්‍රහ්ම සීලය තුලින්, ආර්ය සීලය තුලින් කරන්න තියෙන ශ්‍රේෂ්ඨම පූජාව සිද්ධ කරන්න කියලා පින්වතුල්ලා අදිෂ්ඨානිකට එන්න. එනිසා ගෝපාල සීලය බැහැර කරන්න අද විතරක් නෙමේ, මීට පස්සේ ගමේ පන්සලට ගියත් ගෝපාල සීලෙට නම් යන්න එපා, නිගණ්ඨ සීලෙට නම් යන්න එපා, එක එක වුතයන් පස්සේ යන්න එපා. එකම දැක්ම, එකම මාර්ගය චතුරාර්ය සත්‍යයෝ, ආර්ය අෂ්ටාංගික මාර්ගයෝ. ඊළඟට බ්‍රහ්ම සීලයට එන්න, ඊළඟට ආර්ය සීලයට එන්න. රහතන් වහන්සේ නමකගේ අධ්‍යාත්මය තුල අද දවසේ ජීවත් වෙන්න, සෝවාන් සකුරුදාගාමි අනාගාමි උත්තමයේගේ අධ්‍යාත්මය ඔබේ ජීවිතයට අද දවසේ එකතු කරගන්න.
ඔන්න සතර සීලයන් හතර. ඊළඟට පින්වතුනි, අපි දක්ෂ වෙන්න ඕනේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් පහු කරලා අපි ආවා. ඔබටත් මටත් තාම උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න බැරුව ගියා. හේතුවක් තියෙන්න ඕනේ, හේතුවක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබත් මමත් සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා මිච්ඡා ශාසනවල ඉපදිලා සිල් සමාදන් වෙන්න ඇන්ද සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ඉංගතුණී අර ගිජ්ජකූට පර්වතයට වරා විශාල මහා සුදු සිල් ඇඳුම් ගොඩක් සිහියට නගා ගන්න. ඒ වෙන දෙයක් නෙමේ, ඔබ තනි තනිව සිල් සමාදන් වෙන්න සංසාරයේ ඇඳ සුදු සිල් රෙදි ගොඩයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකෝ සීලය මිච්ඡා ශාසනවලත් තියෙනවා, අබුද්ධෝත්පාද කාලවලත් සීලය තියෙනවා. ඒසා සිල් රෙදි ඔබත් මමත් ගොඩ ගහලා තාම අපිට බැරි වුණා සෝවාන් ඵලයට පත් වෙන්න. එනම් පින්වතුනි, මෙතන වරදක් තියෙන්න ඕනේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න, ඔබේ සීලය අද දවසේ සීල විසුද්ධියක් බවට පත් කරගන්න. ඔබේ සීලය සීල විසුද්ධියක්, ඒ කියන්නේ පෙරාපු සීලයක්. පෙරාපු සීලයක් කුමකින්ද අපි පෙරන්නේ? සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයෙන්, නෙක්ඛම්ම සංකප්පයෙන් පෙරාපු සීලයක් බවට පත් කරගන්න. පෙරාපු සීලයක් බවට පත් වුණොත් පමණයි අපේ සීලය අපිව සමාධියකට අරන් යන්නේ. පින්වතුනි, අපේ සීලය තුල ලෝභ දේශ මෝහ තිබ්බොත්, අපේ සීලය තුල කෙලෙස් තිබ්බොත්, අපේ සීලය තුල පංච නීවරණ තිබ්බොත්, කවදාක්වත් අපේ සීලය සම්මා සමාධියකට අරන් යන්නේ නැහැ. ඒ නිසා ඔබේ සීලය අද දවසේ සීල විසුද්ධියක් කරගන්න. සීල විසුද්ධියක් බවට පත් කරගන්න නම් බුදුරජාණන් වහන්සේ අපිට සතර සීලයක් ගැන නැවත කියනවා. හොඳින් තේරුම් ගන්න, මේ සතර සීලය ඔබ ජීවිතයට එකතු කරගන්න අද විතරක් නෙමේ, ඔබලා ගමේ පන්සලේ මේ එන ලබන පෝයට සිල් සමාදන් වෙන්නේ අද්දි, ගමේ ආරණ්‍යට නැවත සිල් සමාදන් වෙන්නේ අද්දි. පින්වතුනි, මුලින්ම අර බ්‍රහ්ම සීලය තුලින් ආර්ය සීලය තුලින් විදර්ශනාමය මනසක් ඇති කරගෙන, ඒ විදර්ශනාමය මනස තුලින් පින්වතුනි සීලය සීල විසුද්ධියක් බවට පත් කරගන්න. සීල විසුද්ධියේදී සතර සීලයක් ගැන කියනවා. එක, ඉන්ද්‍රිය සංවර සීලය. පින්වතුනි, අද දවසේ ඔබ ඉන්ද්‍රිය සංවර සීලය තුල ජීවත් වෙන්න ඕනේ. මොකද්ද ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ? පින්වතුනි, ඇසෙන් රූපයක් දැකලා ඒ රූපයට ඇලිලා ගැටිලා හිත අසංවර කරගන්න එපාද? අද ඉසා හිත අසංවර කරගන්න එපා. මොකද අපි සිල් සමාදන් වෙන්න යනවා, ගමේ පන්සලට ආරාමෙට සිල් සමාදන් වෙනවා, අවසර සිල් පවාරණය කරලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා හිතනවා, මම සිල්පද බින්දද? සිල්පද බිඳිලා නැහැ, සීලේ ආරක්ෂා වෙලා සතුටුයි, අප්‍රමාණ සතුටුයි. නමුත් ඔබේ සිල්පද ආරක්ෂා වුණත් ඔබේ සීලය ඔබ සීල විසුද්ධියක් කරගත්තේ නැහැ. අන්න හොඳින් තේරුම් ගන්න, අපිට වැරදුන තැන සිල් රැක්ක හරි, නමුත් සීලය සීල විසුද්ධියක් කළේ නැහැ. මේ සතර සීලය ජීවිතයට එකතු කරගත්තේ නැහැ. ඔබ සිල්පද අට රැක්කත් උදේ ඉඳන් ඔබ මොකද්ද කළේ? ඇසෙන් රූපයක් දකිනවා, ඒ රූපය ගැන හිතනවා, ඇලෙනවා, ගැටෙනවා. පින්වතුනි, සීල විසුද්ධියක් නැහැ. කනෙන් ශබ්ද අහනවා, ඒ ශබ්ද ගැන හිතනවා, ඇලෙනවා, ගැටෙනවා, සංස්කාර රැස් කරනවා. සීල විසුද්ධියක් නැහැ, සමාධියට යන්න විදිහක් නැහැ. හිත විසිරිලා, හිත දුවනවා, හිත නැවතිලා නැහැ. සීලය තුලින් හිත නවත්තන්න ඕනේ, පස්සේ ළඟ හිත නවත්තා ගන්න ඕනේ. අද ඔබ රහත් අධ්‍යාත්මයක් තුල ජීවත් වෙන්න ඕනේ. මොකද්ද රහත් අධ්‍යාත්මය කියන්නේ? දැක්කා, ඇසුණා, දැනුණා. ඉන්හාට යන්නේ නැහැ. ඒ රහතන් වහන්සේගේ අවබෝධාත්මක අධ්‍යාත්මය, රහතන් වහන්සේ අවබෝධයෙන් පංච උපාදානස්කන්ධ කෙරෙහි තෘෂ්ණාව පහ කරලා ඉන්නේ. උන්වහන්සේලා රූපයක් දකිද්දි දැක්කා, දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් වීමක් නැහැ. ඇයි? උන්වහන්සේලා තුල තෘෂ්ණාව නැහැ තෙත් කරන්න.
දැක්කදේ තෙත් කරන්න තුෂ්ණාව උන්වහන්සේලා තුළ නැහැ. ඇසුනදේ තෙත් කරන්න තුෂ්ණාව උන්වහන්සේලා තුළ නැහැ. දැනුනදේ තෙත් කරන්න තුෂ්ණාව උන්වහන්සේලා තුළ නැහැ. අපි මොකද්ද කරන්නේ? ඇසෙන් දැක්කදේ තුෂ්ණාවෙන් තෙත් කරනවා. තාම තුෂ්ණාව අපි ළඟ. කනෙන් අහනදේ තුෂ්ණාවෙන් තෙත් කරනවා. මනසින් දනි දකිනදේ තුෂ්ණාවෙන් තෙත් කරනවා. භවයට යන සංස්කාර රැස් කරනවා. ඉසා පිංහතුනී අද රහත් අධ්‍යාත්මයකට එන්න මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පමණයි මේ උතුම් භාග්‍ය තියෙන්නේ. රහතන් වහන්සේගේ අධ්‍යාත්මය තුළට මේ පැය අට තුළ එන්න තාව කාලිකව එන්න පුළුවන් ශාසනය සම්මා සම්බුද්ධ ශාසනයයි. එනිසා ඔබ දක්ෂ වෙන්න අද දවසේ ඉන්ද්‍රිය සංවර සීලයට එන්න. ඇසෙන් රූප දැක්කොත් දුවන්න එපා රූප පස්සේ. ඇලෙන්න ගැටෙන්න එපා. ඔබ බ්‍රහ්ම සීලය තුලාද ඉන්නේ. ඔබ බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරපු කෙනෙක්, චතුරාර්ය සත්‍යට ජීවිතේ පූජා කරපු කෙනෙක්, උතුම් නිවනට ජීවිතේ පූජා කරපු කෙනෙක් නිසා දැක්කදේ දැක්කා. ඉංගහාට යන්න එපා, ඉංගහාට යන්න එපා. මම මෙතන වාඩි වෙච්ච වෙලාවෙන් මන් දැක්කදේ දැක්කා. එච්චරයි, ඉංගහාට යන්නේ නැහැ. මට කමන්නේ මොනවා දැක්කත්. ඒ දැක්කදේ මට අයිති නෑ. දැක්ක ඇහැ මට අයිතිත් නෑ. දැක්කදේ දැක්කා. ඉන් එහාට යන්න එපා. ඔබ කැමති දේවල් දකින්න පුළුවන්, අකමැති දේවල් දකින්න පුළුවන්. දැක්කා. අද දවසේ සීලය, සීල විසුද්ධියක් කරන්න ඕනේ නම්, නෙක්කම්මෙන් ඔබේ සීලය පෙරන්න ඕනේ නම්, කෙලෙස් වලින් පෙරලා, කෙලෙස් මණ්ඩි පෙරලා ඔබේ සීලය සමාධියට අරන් යන්න ඕනේ නම්, දැක්කදේ දැක්කා. ඇසුනදේ ඇසුනා. උණ කෙනෙක් ඈ ගහපු දෙන් අපිට ප්‍රශ්නයක් නැහැ. ඇසුනා, ඉන් එහාට යන්න එපා. දැනුණා, ඉන් එහාට යන්න එපා. එතනින් නවතින්න. ඉන්ද්‍රිය සංවර සීලය. අන පළවෙනි සීලය හොඳින් තේරුම් ගන්න. ඔබට මේ ධර්මයන් දේශනා කරන්නේ අදට විතරක් නෙමේ, ඔබේ මුළු ජීවිත කාලයටම එකතු කරගන්නයි. ඔබ ගමේ පන්සලට ගිය දවසට පින්වතුනි සිල්පද අට රකින්නවා වගේ ඉන්ද්‍රිය සංවර සීලය ජීවිතයට ගන්න. නැත්නම් කවදාක්වත් ඔබේ සීලය සම්මා සමාධියට යන්න බෑ. ඊළඟ සීලය ප්‍රත්‍යක්ෂා සීලය. පින්වතුනි අද දවසේ ප්‍රත්‍යක්ෂා සීලය තුල ජීවත් වෙන්න. මොකද්ද ප්‍රත්‍යක්ෂාව? ඔබ ගන්න ආහාරය, ඔබ ගන්න ගිලම්පස, ඔබ මේ පළඳින මේ සිල් ඇඳුම, ඔබ වාඩි වෙලා ඉන්න බිම් කඩ ප්‍රත්‍යක්ෂාවෙන් පරිහරණය කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ මේ චීවරය අපිට මට දීලා කියනවා, මේ චීවරය ප්‍රත්‍යක්ෂාවෙන් පරිහරණය කරන්න. මේ ගිහි පින්වතුන්ලා අප්‍රමාණ වෙහෙස මහන්සි වෙලා දුක් විඳලා ගන්න සල්ලි වලින් පූජා කරන සිවුර, ඔබලා මේ සිවුර ප්‍රත්‍යක්ෂාවෙන් පූජා කරලා ඒ මේ සිවුරු පූජා කරන ගිහි පින්වතුන්ලාට පින ශක්තිමත් කරලා දෙන්න ඕනේ. කොහොමද අපි ප්‍රත්‍යක්ෂා කරන්නේ? බුදුරජාණන් වහන්සේ මේ සිවුර දීලා මට කියනවා, මේ සිවුර මං පොරවන්නේ මගේ මේ ශරීරය ලස්සන කරන්න නෙමේ, හැඩ වැඩ කරන්න නෙමේ, මේ ශරීරය අලංකාර කරන්න නෙමේ. මං මේ චීවරය පෙරවන්නේ මගේ ලැජ්ජා බය ඇති තැන් වසාගෙන, මැසි මදුරුවන්ගෙන් අව්වෙන් පින්නෙන් වැස්සෙන් ආරක්ෂා වෙලා නිවන් මඟ තරණය කරන්න. පිංගතුනි මේ බුදුරජාණන් වහන්සේ මේ චීවරය අපිට දෙන්නේ නිවන උදෙසා, විදර්ශනා උදෙසා, භව නිරෝධය උදෙසා. මේ ලෝක ධාතුවේ යම් සාස්තුන් වහන්සේ නමක් පිංගතුනි මේ ඇඳුමක් මේ චීවරයක් පණෙව්වේ නිවන උදෙසා නම් ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ නිසා අද දවසේ ඔබ මේ දරාගෙන ඉන්න සුදු සිල් ඇඳුම ප්‍රත්‍යක්ෂාවෙන් පරිහරණය කරන්න. මේක මේ ඇඟ ලස්සන කරන්න නෙමේ, ඇඟ ප්‍රසන්න කරන්න නෙමේ, ඇඟේ හැඩ වැඩ ලෝකෙට පෙන්වන්න නෙමේ. මේ දිරා යන රූපයක්, දිරා යන වස්ත්‍රයක්. පින්වතුනි සතර මහා ධාතුවක් අනිත්‍ය. ඒ නිසා මම මේ සුදු සිල් ඇඳුම පෙරෙව්වේ ඇයි? මගේ ලැජ්ජා බය ඇති තැන් වසාගෙන, මැසි මදුරුවන්ගෙන් වැස්සෙන් පින්නෙන් අව්වෙන් ආරක්ෂා වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරන්න, මේ නිවන් මාර්ගයේ ශක්තිමත් කරන්න, මේ ඇඳුමට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨ වටිනාකම දෙන්න.
ඔබට මේ ඇඳුම අරන් දෙන්න කවුරු හරි සල්ලි වියදං කළා නම්, වෙහෙස මහන්සි වුණා නම්, ඔහුට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම ප්‍රතිලාභය දෙන්න ඔබ කොහොමද කරන්න ඕනේ? ප්‍රත්‍වේක්ෂාවෙන් අද දවසේ මේ සුදු සිල් ඇඳුම පරිහරණය කරන්න. ප්‍රත්‍වේක්ෂාවෙන් ඔබේ සිල් ඇඳුම නිසා කෙලෙස් ඇති කරගන්න එපා. සිල් ඇඳුම ප්‍රත්‍වේක්ෂා කරන්න. ඊළඟට ඔබ ගන්න ආහාරය, තව මොහොතකින් ඔබ ආහාර ගන්නවා උදෑසන, පින්වතුනි ප්‍රත්‍වේක්ෂාවෙන් ගන්න, ප්‍රත්‍වේක්ෂාවෙන් ගන්න. බුදුරජාණන් වහන්සේ අපිට පිණ්ඩපාතය ගනිද්දි කියනවා, මම මේ පිණ්ඩපාතය ගන්නේ ශරීරයේ ජවයේ උදෙසා නෙමේ, සැපයේ උදෙසා නෙමේ, මදයේ උදෙසා නෙමේ, අලංකාරයේ උදෙසා නෙමේ. මම මේ පිණ්ඩපාතය වළඳන්නේ මේ ගෙවී ගිය ශක්තිය නැවත ඇති කරගෙන, මේ ශරීරයේ ශක්තිය නැවත ජීවිතයට එකතු කරගෙන, පින්වතුනි නිවන් මාර්ගයේ තරණය කරන්න. නිවන් මාර්ගය මේ ආහාරය නිවන උදෙසා විය යුතුයි. ඔබ අද ගන්න පිණ්ඩපාතය නිවන උදෙසා විය යුතුයි. ඔබ අද ගන්න පිණ්ඩපාතය කුසලයේ උදෙසා විය යුතුයි. අද ඔබ ගන්න පිණ්ඩපාතය පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහැරීම උදෙසා විය යුතුයි. එනිසා පින්වතුනි තව මොහොතකින් පිණ්ඩපාතය ගනිද්දී ඉන්ද්‍රිය සංවර සීලය හොඳින් සිහියට නගා ගන්න. ඉන්ද්‍රිය සංවර සීලය බිම බලාගෙන වටපිට බලන්නේ නැතුව, දුවන්නේ පනින්නේ නැතුව, hina වෙන්නේ කතා කරන්නේ කෑ ගහන්නේ නැතුව, අද මං උතුම් උපෝසත සීලය සමාදන් වුණ කෙනෙක්, අද මම බ්‍රහ්ම ජීවිතයක් ගත කරන කෙනෙක්, අද මම ආර්ය ජීවිතයක් ගත කරන කෙනෙක්, සතිය 100 හොඳින් තියාගන්න. සතිය 100 හොඳින් තියාගෙන ඒ පිළිවෙලට දානේ අරගෙන ප්‍රත්‍වේක්ෂා සීලය දානය තුලින් ශක්තිමත් කරගන්න. ප්‍රත්‍වේක්ෂා සීලය දානෙට ගිජු වෙන්න එපා. නිරතුරුව දානයේ අනිත්‍යභාවය දකින්න, දානයේ සතර සටිපට්ඨානය තුල විසිරවන්න. කොහොමද දානයේ සතර සටිපට්ඨානය තුල විසිරවන්නේ? කොහොමද සතර සටිපට්ඨානය තුල විසිරවන්නේ? දැස් පියාගෙන ඔබ දකින්න මේ දානයේ නිසා යැපෙන රූපයේ අනිත්‍යභාවය, ඔබේ රූපය දෙතිස් කුණුපයක් මරණානුස්සතියක් කළා දකින්න. දානයේ නිසා සකස් වෙන සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. දානේ ගන්න වෙලාවේ පින්වතුනි ඔබේ දාන පිඟාන තුලින් සතර සටිපට්ඨානය ගන්න පුළුවන්. දානේ පිඟාන තුලින් නිවන ගන්න පුළුවන්. දානේ පිඟාන තුලින් විදර්ශනාව ගන්න පුළුවන්. දානය ගන්න ගමන් හිතන්න මේ දාණයෙන් යැපෙන මේ රූපයේ අනිත්‍යභාවය කායානුපස්සනාවේ මොහොතක් දකින්න. මේ රූපය ඇටසැකිල්ලක් කරමින් දානේ ගන්න. මේ රූපය මරණානුස්සතියක් හැටියට දකිමින් දානේ ගන්න. ඒ වගේම දානය ගන්න මොහොතේ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාවෙන් අයින් කරන්න. රසයේ පිළිබඳ සිතක් දැනුණොත් දැනුණා කියන තැනින් නවතින්න. ආහාරයේ පිළිබඳ යමක් දැක්කොත් දැක්කා කියන තැන නවතින්න. ආහාරය ගැන යමක් ඇහුණොත් ඇසුණා කියන තැන නවතින්න. ඉංගහාට යන්න එපා. ඉංගහාට යන්න එපා. ආහාරය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උදෙසා විය යුතුයි. ආහාරය චතුරාර්ය සත්‍යයේ උදෙසා විය යුතුයි. එනිසා පින්වතුනි ප්‍රත්‍වේක්ෂාවෙන් ඔබේ ආහාරය ගන්න. ඒ වගේම ආහාර ගන්න මොහොතේ ඔබ තුල සකස් වෙන සෑම සැප දුක් උපේක්ෂා විඳීමක්ම අනිත්‍යයි කියලා අයින් කරන්න. ආහාර පාසලේ දිගාරිද්දී ඔබ සතුටු වුණොත් සතුට ගන්න එපා. ඔය සතුට ඔබට අයිති නෑ. අනිත්‍ය උපස්සයක්. ඒ සතුට වේදනානුපස්සනාවෙන් අයින් කරන්න. ආහාර පාසලේ දිගාරිද්දී අනේ මේ මොකද්ද කියලා ඔබ දුක් වේදනාවක් ඇති වුණත් දුක් වේදනාව ගන්න එපා. දුක් වේදනාවයිති ලෝකෙට, සැප වේදනායිති ලෝකෙට, උපේක්ෂා විඳීමයිති ලෝකෙට. ලෝකෙට අයිති දේ ලෝකෙට දෙන්න, ලෝකෙට අයිති දේ ලෝකෙට තියාගන්න දෙන්න. මේ ආහාරය අයිති ලෝකෙට, මේ රූපය අයිති ලෝකෙට, මේ විඳීම අයිති ලෝකෙට, මේ හඳුනා ගැනීම අයිති ලෝකෙට, මේ සංස්කාර අයිති ලෝකෙට, මේ දැනීම අයිති ලෝකෙට. ලෝකෙට අයිති දේ ලෝකෙට දෙන්න. ලෝකෙට අයිති දේ ඔබ ගන්න එපා. ඔබ ලෝකෙට අයිති දේ ගත්තොත් ඒ ගන්නේ දුකයි, ඒ ගන්නේ ජාති ජරා ව්‍යාධි මරණයි. එනිසා ලෝකෙට අයිති දේ ලෝකෙට දෙන්න. ඔබ නිදහස් වෙන්න, ඔබ නිදහස් වෙන්න, ඔබ නිදහස් වෙන්න. ප්‍රත්‍වේක්ෂා සීලය. අන්න දැන් මං සීලයන් දෙකක් කිව්වා. එක ඉන්ද්‍රිය සංවර සීලය, දෙක ප්‍රත්‍වේක්ෂා සීලය, තුන සම්මා ආජීව සීලය.
සම්මා ආජීව කියන අද දවසේ වැරදි ආජීවයන්ට යන්න එපා. වැරදි ආජීවයන්ට යන්න එපා. අද දවසේ ඔබේ එකම ඉලක්කය, එකම අරමුණ, එකම සිතුවිල්ල චතුරාර්ය සත්‍යයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉන් එහා යන්න එපා. නිරතුරු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නුවණින් දකින්න, නුවණින් මෙනෙහි කරන්න. මම සම්මා දිට්ඨිය මට තියෙනවද? මා සම්මා දිට්ඨිය තුලද ඉන්නේ? මම සම්මා සංකප්පයන් තියෙනවද? මම කේන්ති ගත්තද? මම කාට හරි වචනකින්වත් හිංසා කළාද? මා තුල නෙක්ඛම්මේ තියෙනවද? මම ලෝභ ද්වේෂ මෝහයන් තුලද ඉන්නේ? මම දානෙ ගත්ත වෙලාවේ මා තුල නෙක්ඛම්මේ තිබ්බද? මේ සීලය නිසා මා තුල නෙක්ඛම්මේ තියෙනවද? මේ ගිලම්පස නිසා මා තුල නෙක්ඛම්මේ ඇති වුණාද? ගිලම්පස නිසා නැත්නම් මම ලෝභ ද්වේෂ මෝහයන් නැති කරගත්තද? ඊළඟට මගේ සීලය ශක්තිමත්ද? මා තුල සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ මේවා හොඳින් වැඩුණද? සම්මා වායාමයන් වැඩුණද? සම්මා සතිය මට තියෙනවද? සම්මා සතිය තියෙනවද? මේ සම්මා සමාධිය නේද මට තියෙන්නේ? පින්වතුනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නුවණින් දකිමින් ඉන්න අන සැබෑ සම්මා ආජීවය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකා උපාසක උපාසිකාවන්ගේ සැබෑ සම්මා ආජීවය චතුරාර්ය සත්‍යයයි. චතුරාර්ය සත්‍යයයි. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, මේ උතුම් නිවන් මාර්ගයයි. දැන් සීලයන් තුනක් මතක් කළා. එක තමයි ඉන්ද්‍රිය සංවර සීලය, අද දවසේ අත්‍යවශ්‍ය සීලය. දෙක තමයි ප්‍රත්‍වේක්ෂා සීලය. ප්‍රත්‍වේක්ෂා කරන්න, ඔබ මේ වාඩි වෙලා ඉන්න බිම්කඩ ප්‍රත්‍වේක්ෂාවෙන් පරිහරණය කරන්න. මේක මගේ බිම්කඩ කරගන්න එපා. මේක මමේ කියලා හිතන්න එපා. ඔබ දානෙ ගන්න ගිහිල්ලෙද්දි කවුරු හරි ඔතන වාඩි වුණොත් පරිත්‍යාග කරන්න. පරිත්‍යාග කරන්න. දානෙට වඩා ශ්‍රේෂ්ඨ පරිත්‍යාගයක් ඔබ ඉන්න බිම්කඩ තව කෙනෙකුට පරිත්‍යාග කළා කියන්නේ. බිම්තුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ ඔය වාඩි වෙලා ඉන්නේ සුසාන භූමියක් මත. මම මේ වාඩි වෙලා ඉන්නේ සුසාන භූමියක් මත. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ ළඟට බමුණෙක් එනවා. මේ බමුණා බුදුරජාණන් වහන්සේගේ කාලේ බමුණෙක් ජීවත් වෙනවා, කෝටිපති බමුණෙක්. මේ බමුණට එක එක ආසාවන් තියෙනවා. එක ආසාවක් ඇති වුණා, මාව මැරුණාට පස්සේ මාව වල දාන්න ඕනේ, කවුරුත් වල නොදැමු සුසාන තැනකයි කියලා. මේ බමුණා සේවකීන් අරන් කැලේ ඈතින් ඈතට යනවා. මොකද එයා කැමති නෑ පොදු සුසාන භූමියේ වල දානවට. එයා කැමති නෑ. එයාට ඕනේ කවුරුත් වල නොදැමු තැනක එයාගේ දේහය වල දාන මැරුණට පස්සේ කැලේ ඈතින් ඈතට ගිහිල්ලා යොදුන් ගානක් ගිහිල්ලා තැනක් හොයනවා, විශාල ගහක් යට තැනක්. බමුණා තීරණය කරනවා, මේ ගහ යටනම් කවදාක්වත් කිසිම කෙනෙක් වල දාලා නෑ. බමුණ සේවකීන්ට අණ කරනවා, මෙතන වලක් හරන්න, මේක ලස්සනට හදන්න, මාව මැරුණට පස්සේ මේ වලේ තමයි භූම දානය කරන්න කියලා. වල කපනවා. බුදුරජාණන් වහන්සේ මේක දිවසින් දකිනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. බමුණ, මොකද්ද ඔබ මේ කරන්නේ? භාග්‍යවතුන් වහන්සේ, කිසිම කෙනෙක් වල නොදැමු තැනක මගේ දේහය වල දාන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ, මෙතන නම් කිසිම කෙනෙක් වල දාලා නැහැ. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුසිඤ්ඤාණ්ඩ සමවදිනවා. නිවාසානුසිඤ්ඤාණ්ඩ සමවැදිලා දේශනා කරනවා, බමුණ, ඔබ ඔය හාරණ හතර රියන තුල සංසාරයේ ඔබ 11,000 වතාවක් මිහිදන් වෙලා තියෙනවා. 11,000 වතාවක් රුක් දෙවියෙක් වෙච්ච වෙලාවේ, බුම්මාටු දෙවියෙක් වෙච්ච වෙලාවේ, පෙරේතෙක් වෙච්ච වෙලාවේ, භූතෙක් වෙච්ච වෙලාවේ, බහිරවෙක් වෙච්ච වෙලාවේ, මිනිස්සෙක් වෙච්ච වෙලාවේ, කුරුල්ලෙක් වෙච්ච වෙලාවේ, ගැඩවිලෙක් වෙච්ච වෙලාවේ, පණුවෙක් වෙච්ච වෙලාවේ, කූඹියෙක් වෙච්ච වෙලාවේ, මේ බමුණා 11,000 වතාවක් ඔය බිම් කඩේ මිහිදන් වෙලා. පින්වතුනි බලන්න, පංච උපාදානස්කන්ධ ලෝකේ මෝහය. පින්වතුනි ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න. මේ ප්‍රත්‍වේක්ෂා සීලය ගැන අපි කතා කරන්නේ. ඔබ ඔය වාඩි වෙලා ඉන්න පුංචි බිම් කඩ සංසාරයේ ඔබ දහස් වතාවක් මිහිදන් වුණා වූ බිම් කඩක්. සංසාරයේ ඔබ දහස් වතාවක් මිහිදන් වුණා වූ බිම් කඩක්. පින්වතුනි ඔබ මේ දෙපා තබාගෙන වාඩි වෙලා ඉන්නේ ඔබේම සුසාන භූමියක, ඔබේම මිලි අලු ගොඩ මතයි ඔබ ඔය වාඩි වෙලා ඉන්නේ. මම දැස් පියාගෙන දකිනවා,
මම මේ වාඩි වෙලා ඉන්න වේදිකාව කියන බිම් කඩේ සංසාරේ මම දසදහස් වතාවක් මිහිදන් වුණා වූ බිම් කඩක්. මගේම සුසාන භූමිය මතයි මම මේ දෙපා තබාගෙන ඉන්නේ. මගේම මිනි අලු මතයි මම මේ දෙපා තබාගෙන ඉන්නේ. පිංගතුනි, තවත් කුමකට මේකට ආදරය කරන්නද? මේක මගේ කරගන්නද? එනිසා මේක ප්‍රත්‍යක්ෂාවෙන් පරිහරණය කරන්න. මේක ඔබේම සුසාන භූමිය මතයි ඔබ දෙපා තබාගෙන ඉන්නේ. ඔබේම මිනි අලු මතයි ඔබ දෙපා තබාගෙන ඉන්නේ. මේකට ආදරය කරන්න එපා. මේක තව මගේ කියලා ගන්න එපා. ඒ ගන්නවා කියන්නේ ඔබ සුසාන භූමිය මගේ කියලා ගන්නවා. ඔබේම මිනි අලු ටික මගේම කියලා ගන්නවා. එනිසා ඔබ නැකිටලා ඔබ දානෙට ගිය වෙලාවේ ඔබේ තන කෙනෙක් වාඩි වෙලා හිටියොත් සාදු සාදු මගේ සුසාන භූමිය මන් දන් දුන්නා. ඔබට නිවනට අවශ්‍ය නම් එතෙන්ට එන්න. නිවනට අවශ්‍ය නම් එතෙන්ට එන්න. මම මෙතන වාඩි වෙලා මෙතනින් බැහැර වෙලා මෙතනින් කවුරු වාඩි වුණත් සාදු සාදුයි කියලා මං යන්නේ. මොකද මට ඕනේ මේ සුසාන භූමියෙන් නිදහස් වෙන්න. මේ මිනි අලුගොඩෙන් නිදහස් වෙන්න. ප්‍රත්‍යක්ෂා සීලය ජීවිතයට ගන්නාද? අද බ්‍රහ්ම සීලය තුළ ජීවත් වෙන කෙනෙක් වෙන්න. ආර්ය සීලය තුළ ජීවත් වෙන කෙනෙක් වෙන්න. වෙලා පින්වතුනි, දැන් මම සීලයන් තුනක් කිව්වා. ඉන්ද්‍රිය සංවර සීලය, දෙවැනි සීලය ප්‍රත්‍යක්ෂා සීලය, තුන සම්මා ආජීව. වැරදි ආජීවයන්ට යන්න එපා. වැරදි ආජීවයන්ට යන්න එපා. ආර්ය අෂ්ටාංගික මාර්ගය එකම ආජීවය, චතුරාර්ය සත්‍ය එකම ආජීවය. හතරවෙනි සීලය තමයි ඔබ අද දවසේ සමාදන් වුණා උතුම් උපෝසත සීලය. අද මගේ නම් ප්‍රාතිමෝක්ෂ සීලය, සාමණේර සාමින් වහන්සේන කෙනෙක් නම් සාමණේර සීලය, සාමණේර මෑණියන් වහන්සේනක නම් සාමණේරි දස සීලය. පින්වතුනි, අද දවස ඔබේ සීලය ආවර්ජනය කරමින් ජීවත් වෙන්න. පළවෙනි සිල්පදේ ඉඳන් අටවෙනි සිල්පදේ දක්වා නුවණින් දකිමින් ජීවත් වෙන්න. මේ සීලය ශක්තිය මාතුල ගත්තද? මම මේ සීලය නිවැරදිව ජීවිතයට එකතු කරගත්තද? නිරේතුරුව සීලය ප්‍රත්‍යක්ෂා කරමින් ජීවත් වෙන්න, උපෝසත අට්ඨාංග සීලය තුල ජීවත් වෙන්න, ඒ සීලය විදර්ශනාවෙන් දකිමින් ජීවත් වෙන්න, ඒ සීලය ආනිසංස පක්ෂයේ නුවණින් දකිමින් ජීවත් වෙන්න, සිල්පදයක් බිඳුනොත් එහි විපාකයන් මොනවාද කියලා දකිමින් ජීවත් වෙන්න. අපි කවදා හරි දවසක මේ සීලය ආර්ය සීලයක් ළඟට අරන් යන්න වෙනවා. ආර්ය සීලයක්, ආර්ය සීලය කියන්නේ මොකද්ද? අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙන වෙලාවේ අපේ සීලය ආර්ය සීලයක් වෙනවා, විදර්ශනාත්මක සීලයක්. පින්වතුනි, ආර්ය සීලය කියන්නේ මොකක්ද? රකින්න සිල්පදයක්, බිඳින සිල්පදයක් දෙකම අනිත්‍ය වූ සංස්කාරයන් කියලා දකින තැනකට අපි එන්න ඕනේ. අපි අද මොකද්ද මේ කරන්නේ? රකින්න සිල්පදයට ඇලෙනවා, බිඳින සිල්පදයට ගැටෙනවා. ඇලීම් ගැටීම්. රකින්න සිල්පදයේ තුලනොත් අපි මොකද්ද කරලා තියෙන්නේ? රකින්න සිල්පදයේ තුලින් අපි අද දක්වා කරලා තියෙන්නේ තෘෂ්ණාව ජීවිතයට එකතු කරගෙන වෙන දෙයක් නෙමේ. ඇයි රකින්න සිල්පදයට ඇලෙනවා? මම සිල්පද රකින්නවා. අන්න රකින්න සිල්පදයේ තෘෂ්ණාවෙන් ගන්නවා. තෘෂ්ණාව තියෙන තැන දුකයි තියෙන්නේ. දුක තියෙන තැන ජාති ජරා ව්‍යාධි මරණ තියෙන්නේ. ඕකයි අපි කරන්නේ. රකින්න සිල්පදයට ඇලිලා එතනත් තෘෂ්ණාවෙන් දුකට යනවා. ගැටෙන බිඳුණු සිල්පදයට ගැටිලා එතනත් තෘෂ්ණාවෙන් දුකට යනවා. අවසානයේ අපේ සීලය දුකටයි හේතු වෙලා තියෙන්නේ. අන්න ආර්ය සීලයට අපි එන්න ඕනේ. ආර්ය සීලයට එන්නන් සම්මා සමාධිමත් හිතක් තියෙන්න ඕනේ. සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ආර්ය සීලේ ජීවිතයට එකතු කරගත්ත කෙනා රකින්න සිල්පදයට ඇලෙන්නේ නැහැ. එයා රකින්න සිල්පදයේ අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. ආර සීලයට ආපු කෙනා බිඳෙන සිල්පදයට ගැටෙන්නේ නැහැ. බිඳෙන සිල්පදයට අනිත්‍ය වූ සංස්කාරයන්ට අයිති කියලා දකිනවා. දකිමින් පින්වතුනි, බිඳෙන සිල්පදේනොත් රැකෙන සිල්පදේනොත් තෘෂ්ණාව පහ කරනවා, නිවනට ගන්නවා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සිල්පද බිඳ බිඳ සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකිනවා කියන කාරණේ. ඒ මෝඩ වැඩ කරන්න යන්න එපා. එනිසා සීලය ශක්තිමත් කරගන්න ඕනේ. සීලය තව තව ජීවිතයට බද්ධ කරගන්න ඕනේ. සීලය ජීවිතයේ කොටසක් බවට පත් කරගන්න ඕනේ. එහෙම කොටසක් බවට පත් කරගෙන පින්වතුනි, රකින්න සීලයට ඇලෙන්න එපා. සිල්පදයක් බිඳුනොත් ගැටෙන්න එපා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. මොකද සෝවාන් ඵලයට පත් වුණ කෙනා, ඔබ සෝවාන් ඵලයට පත් වුණොත්
කවදාහරි ඔබ මරණාසන්න මොහොතේ ඔබ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලයි තියෙන්නේ. ඔබට කවදාක්වත් ඔබ සිතුවිල්ලක් නිත්‍යයි කියලා ගන්නෙ නෑ, පස්සේ නිත්‍යයි කියලා ගන්නෙ නෑ. ඔබ දැන් සෝවාන් ඵලයට පත් වෙලා ඔබ මැරෙන වෙලාව එනවා. මැරෙන වෙලාවේ ඔබට සිහියට නැගෙන්නේ ඔබ සෝවාන් ඵලයට පත් වෙන්න පෙර ආතුව ඔබ අතින් බිඳුනා වූ සිල්පදයක්. ඔබ හිතන සෝවාන් ඵලයට පත් වෙන්න ඉස්සෙල්ලා ඔබ අතින් සතෙක් මැරුණා කියලා. නමුත් දැන් ඔබ සෝවාන් ඵලයට පත් වෙලා ආර්ය සීලය වෙලා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා සද්ධාව අචල සද්ධාවක් වෙලා, නමුත් දැන් ඔබ සෝවාන් ඵලයට පත් වෙලා සෝවාන් ඵලයට පත් වෙලා මැරෙන මොහොතේ ඔබට අර බිඳුනු සිල්පදේ සිහියට ආවොත් කවදාක්වත් ඔබට අනතුරක් නැහැ. ඔබේ බිඳුනු සිල්පදේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක්, අනිත්‍ය වූ සංස්කාරයක් හැටියටයි දකින්නේ. ඒ සිල්පදයට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ඒ නිසා ඔබට අනතුරක් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ සීලය පින්වතුනි, අපි ආර්ය සීලයක් කරා අරන් යන්න ඕනේ. ආර්ය සීලයක් අරන් යන්න නම් සම්මා සමාධියක් තියෙන්න ඕනේ. සම්මා සමාධියක් තියෙනවා නම් ඔබ මේ අද සමාදන් වුණා වූ සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන මාර්ගාංග තුනට අදාළ මේ උපෝසට අට්ටාංග සීලය දිවිහිමියෙන් ආරක්ෂා වෙන්න ඕනේ. සාද.